ඇත්තම අපි කොළඹ ප්‍රදේශයේ ඉන්න සියලුම ආරාධිකයන්ට මාධ්‍යයට සහ අපේ සභාපති වරුන්ට සියලුම දෙනාට අපි ආරාධනා කරා ආරාධනා කළේ මේ වෙනකම් දැනට ගැසට් එක ගහලා මාස 8කට කිට්ටු වෙනවා හැබැයි අපි පාරිභෝගික අධිකාරියට ඩිපාර්ට්මන්ට් එකට අනිකුත් සියලුම මැතිඅමතුරුන්ට අපි ආරාධනා කළා මේ වයඹට ඇවිල්ලා මේක 72කින් දැකලා ඕනම තීරණයක් ගන්න කියලා සංගමයක් වශයෙන් මම හිතන්නේ මාධ්‍යවල අපි පුන පුනා කිව්වා හැබැයි මං හිතන්නේ ඉන්දියාවෙන් විතර ගේනකනුත් ආවේ නැහැ. හැබැයි අපි ඊට පස්සේ ඊපෙරද ආරාධනා කරලා මේක දැකලා මේ ගොවිය ග්‍රාමීය කර්මාන්තේ නැති වෙන එක කියන දැකලා කියලා තමයි අද මේ වයඹ ප්‍රදේශයට ආපු එක ගැන බෙහෙවින්ම සියලුම දෙනාට අපි මේ සභාපතිතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙම ඉන්දියාවෙන් මේ පිටරයක් ගෙනාවට ඇත්තෙම ලෝකේ තියෙන්නේ තාම මං හිතන්නේ රටවල් 4යි කුරුළුනේ බේරිලා. ඒකෙන් මේ පුංචි රට ඇත්තෙම රත්තරන් වගේ බේරිලා තියෙන. මීට අවුරුදු 10කට 11ට ඉස්සරලා මේ බින්ගිරියට ආව මේ කුරුළුන වගේම ලෙඩක්. ඇවිල්ලා ලක්ෂ 21ක් සත්තු මැරුවා. ඒකෙන් මේ ගොවියන්ට 150ක විතර වන්දියක් තමයි ගෙව්වේ. ඒ වෙලේ හැබැයි අපට පිටරයක් හදන්නවත් මොකක්වත් නැතුව පිටර වලලන තත්ත්වයට පත් වුණා. ඉතින් ඒ වගේම මේ කොරෝනා ලෙඩේ සියලුම දේ ඇවිල්ලා මේ අවුරුදු දෙකක් යනකම් මේ හැම ව්‍යාපාරයක්ම ලෝකෙත් වැටුණා අපේ ලංකාවේ වගේ 10 ගුණයකින්ම නැති වෙලාම ගියා. ඉතින් මේක ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා ඇත්තෙම අපි මේ විතර නිෂ්පාදනය කරන්ද අපි 180ක් ගේන්නේ පිට රටවලින්. හැබැයි ඩොලරේ රුපියල් 460 දක්වාම මේක ගියා. ඒ ඩොලරයත් එක්ක තමයි අපි මේ සටන් කරන්නේ. එතකොට අපිට සාමාන්‍ය රුපියල් 65ට කෑම කිලෝ එකක් හදනකොට අපි පිටරයක් දුන්නේ රුපියල් 20යි 25යි. හැබැයි අද 240ට යනකොට අපි පුන පුනා රජයෙන් ඉල්ලුවා රුපියල් 50න් මෙහා විකුණ ගන්න. හැබැයි ගැසට් එකක් ගැහුවා පාරිභෝගික අමුතුමා රුපියල් 35යි 38යි කියලා. ඉතින් අපි අවුරුදු දෙකකුත් පාඩු කාලා තව රුපියල් 10ක් 15ක් මේක දෙන්න බැරිකමට මේ ග්‍රාමීය කර්මාන්තයේ ගොවියෝ මධ්‍යම පරිමාණයේ මහා පරිමාණයේ ගොවියෝ පැහැදිලිවම 125ක් විතර මධ්‍ය පරිමාණ හා මහා පරිමාණය විත්වා කුඩා පරිමාණයේ ගොවියෝ මේක 180ක්ම විත්වා. ඒ හේතුව ඒ කට්ටියට දරා ගන්න බැරුව. අයියේ අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.